විශිෂ්ට කනකහතිකරණ ගුරුවරයෙකු ලෙස ප්‍රසිද්ධියකට පත්ව සිටි අජිත් නන්දලාල් මහතා මියගොස් තිබුණා. ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් බිහි කළ විශිෂ්ටම ගණයේ දේශකවරයෙකු වූ සුවිශාල දරු පරම්පරාවකට ශාස්ත්‍රීය ඥානය ලබා දුන් ඒ සඳහා සිය ජීවිත කාලයම කැප කළා වූ අජිත් නන්දලාල් මහතා මියගොස් තිබෙනවා. ඉතින් බොහෝ දෙනෙකුගේ ගුරුවරයෙකු වූ ඒ මහතාට තිස්ස ජනනායක මහතා මේ ආකාරයෙන් උපහාර දක්වලා තිබුණා. අජිත් නන්දලාල් ගුරුතුමනි, සදාතර ගුරුතුමනි, කැලණිය විශ්වවිද්‍යාලයේ ඔබ වාණිජ අංශයේ උගන්වන සමයේ මම විද්‍යාපීඨයේ ශිෂ්‍යයෙකු සිටමින් අනවසරයෙන් ඔබගේ දේශනවලට පැමිණියේ සංඛ්‍යානය පැහැදිලිව ඉගෙන ගැනීමේ අරමුණෙමි. එබැවින් ඔබ මගේද ගුරුවරයෙකි. පසු කලක අංකුර ටියුෂන් ගුරුවරයෙකු වූ මට ටියුෂන් කලාව කියාදුන් එහි මඟ පෙන්වන්නා වූයේ ඔබයි. සසර පුරා ඔබ මගේ ජීවිතේ නොමැකෙන තැනක් හිමිකරගත් අද්විතීය ගුරුවරයාම විය. ඔබේ සසර ගමන සොඳුරු ගුරු ගීතයක්ම වේවා. තිස්ස ජනනායක. මේ අතර බන්දුල ගුණවර්ධන මහතාද සටහනක් තබමින් මෙසේ ප්‍රකාශ කර තිබුණා. අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහි කළ විශිෂ්ටතම ගණකාධිකරණ දේශකවරයෙකු වූත් සුවිශාල තරු පරම්පරාවකට ස්වකීය දැනුම නිර්ව්‍යාජ ලෙස බෙදාදීම වෙනුවෙන් ස්වකීය ජීවිත කාලය කැප කළා වූත් අජිත් නන්දලාල් මහතාට නිවන් සුවය පතමි. බන්දුල ගුණවර්ධන. කෙසවෙතත් ඉහළ කොටුවැල්ල දඹුවවත්ත ප්‍රදේශයේ විසූ කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රවීණ ගිණුම්කේරණ දේශක අජිත් නන්දලාල් මහතාට අපද නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. ඒ මහතාගේ අවසාන කටයුතු 2020 දෙසැම්බර් 1 දින සවස 5ට බෝපිටිය ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබුණා. නික්මගිය විශිෂ්ට ගණකාධිකරණ දේශක අජිත් නන්දලාල් මහතා ගැන ඔබ මේ කරුණු දැනගෙන සිටියාද? අජිත් නන්දලාල් සර් යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු පන්තියේ උපාධියක් ලබාගෙන එම යුගයේ සිටි දක්ෂතම ශිෂ්‍යයයි. 1987 ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයේ දිවයිනේ ප්‍රථමයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකි. වසර ගණනාවක් ලංකාවේ ජනප්‍රියම ගිණුම් කරන ගුරුවරයාද වුණා. එතුමාගෙන් ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුළු ලංකාව පුරාම විසිරී පැතිරී සිටිනවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.